ඒ ගයි සිටසෙන් නොයිස්වයි මම දවාලට පෙන්න්නනවා කොහොඳ මෙන්න මේ ට්‍රැක් එක හැදුව කියලා. ඒවගේ මැයි ලේරින් කියනදේ වැදගත් වෙන්න කියලා. ඉති මංගව දින මේ පරණ යමහ කීබෝඩ් එක ලේරින් කියනදේ වැදගත් වෙන්නක හේතුව තමා එක මියසික්වලට පොඩි ඩෙප් එකක් දෙනවා. ඒ වගේම මට වැදගත් වෙන හේතුවත් තමා මං එක කීබෝඩිස් කෙනෙක් නෙමේ. ඒ ගැන මල් ලැජ්ජ වෙන්නුනේ මගේ තාතා හොඳ කීබෝඩිස් කෙනෙක්. ඉතින් ලේරින් කියනදේ මට උදව් වෙනවා මගේ මෙලඩි එක හරි මගේ අයිඩිය එක හරි හිමීට බිල්ඩප් කරගන්න. ඉතින් මට හම්බුණා මෙන්න මේ වගේ කෝඩ් සෙට් එකක්. මේක මට හම්බුණේ රූකාන්ත සර්ගේ කඳුළු බිඳක් සින්දුව පුරුදු වෙන්න ගිහිල්ලා. ඒක මෙන්න මේ වගේ. මන් දන්නවා ඒක ළඟින්වත් යන්නේ නැහැ කියලා. හැබැයි එහෙම තමයි ඒක මගේ ඔළුවට ආවේ. ඊට පස්සේ මම ඒක මේ වගේ බවුන්ස් වෙන පොඩි පැටර්න් එකකට ප්ලේ කරගත්තා. නිකන් පොඩි රිද්ම් එකකට වගේ. ඔය එකත් මං වෙනම රෙකෝඩ් කරගත්ත එකක්. ඊට පස්සේ මං ආයෙමත් ඒ කෝඩ් සෙට් එකම ස්ටීල් ඩ්‍රම් ප්‍රීසෙට් එකකින් ප්ලේ කරගත්තා. මං හරියාස මේ පරණ කීබෝඩ් වල ප්‍රීසෙට් සිලෙක්ට් කරන්න තියෙන විදිහට. ඒක මෙන්න මේ වගේ සවුන්ඩ් එක. ඔයාලට ඒ සවුන්ඩ් එක හුරු ඇති ටයිගගේ එහෙම මියුසික් අහනවනම්. ඊට පස්සේ මම ආයෙ මෙන්න මේ වගේ පොඩි කවුන්ටර් මෙලඩි පැටර්න් එකක් වගේ එකක් ප්ලේ කරගත්තා. ඒක මෙන්න මේ වගේ. තව ඒ ප්‍රීසෙට් එකෙන්ම මේ වගේ ඕෆ් බීට් නෝට් එකක් ප්ලේ කරගත්තා. ඒක මෙන්න මේ වගේ. ඉතින් ඔය රෙකෝඩ් කරගත්ත ඔක්කොම හරියට බෝබ් කරගෙන ප්ලගින්ස් ඔක්කොම ඇඩ් වුණාට පස්සේ ෆුල් මෙලඩි එක එන්නේ මෙන්න මේ වගේ සවුන්ඩ් එකක්. ඔයාලා කල්පනා කරන්න ඇති මොකක්දර කියුට් ඇනිමේ ජැපනීස් වගේ වෝකල් එකක් ප්ලේ වෙන්න කියලා. ඒක ඇත්තටම ඉංග්ලිෂ් වෝකල් එකක්. ඒක මෙන්න මේ වගේ. Diamonds eyes I've ever seen in my whole life. The skyline is jealous, I'm looking at you, how you shine. මං ඒක රිවර්ස් කරගෙන ෂොප් කරලා ප්ලගින් සෙට් කරා. එසොකට එන්නේ මෙන්න මේ වගේ සවුන්ඩ් එකක්. ඊට පස්සේ මම ඒ වෝකල් එකෙන්ම ආයේ රිවර්ස් රිවර්බ් එකක් හදාගත්ත සයිඩ් චේන් වෙවි යන. ඒකෙන් තමයි අර ඩ්‍රීමි වගේ ඉෆෙක්ට් එක එන්නේ. ඒක මෙන්න මේ වගේ. ඇත්තටම කියනවා නම් මට තව සාම්පල්ස් ටිකක් චොක් කරලා එහෙම නැත්නම් මොකක් හරි ප්ලේ කරගෙන තව මෙලඩි මොන හරි ඇඩ් කරන්න හිතුණා. ඒ වුණාට මට හිතුණා ඒක ඒ ඇති සිම්පල් විදිහට තිබ්බනම් හොඳයි කියලා. මොකද සිං කරන කෙනෙක්ට හරි රැප් කරන කෙනෙක්ට හරි රූම් එක තියන්න ඕන නිසා මට හිතෙනවා මේ ට්‍රැක් එකේ ලොකුම දෙයක් කරන්නේ ට්‍රැක් එක ඇදගෙන යන්න මේ ඩ්‍රම් බීට් එක කියලා. ඒක මෙන්න මේ වගේ. ඒ වගේම මේ ට්‍රැක් එකේ 808 එක මෙයින් එලිමෙන්ට් එකක් තව. මේ වගේ ගොඩක් සිම්පල් ක්ලීන් මෙලඩි තියෙන ට්‍රැක් වලට ලොකු 808 එකක් දාන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒක ක්ලෑෂ් වෙන්නේ නැහැ හරියට ඔයා මික්ස් කරගත්තොත්. ඒ නැතත් ගොඩක් වෙලාවට මෙලඩි එක ක්ලීන් නම් ලොකු 808 එකක් මැච් වෙනවා. 808 එක මෙන්න මේ වගේ. මම තව එකට මෙන්න මේ වගේ කිල් බිල් සයිරන් එකක් ඇඩ් කරගත්තා.
එත්තෙක්කම මේ රයින් ඇම්බියන්් එක එක මෙන්න මේ වගේ. එක පෙන්නට දෙන්න ගයිස් වැස්ස ගයිස් වැස්ස. එනම් බෝයිසන් ගිල්ස් අපි අමු කොහොමද ෆයිනල් රැක්කේ කියලා බලන්න.